ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න ලග්න පලාපල ආපු සැනින් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න කන්‍යා ලග්නය කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ගුරු ශනි රවි සහ කේතු සමග හතරවැන්නේද සිකුරු පස්වැන්නේද සඳු හයවැන්නේද රාහු දහවැන්නේද කුජ 11වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපතක් නොවනු ඇත ධනය ධන හානියකටද ඉඩ තිබෙන බැවින් වස්තුව ආරක්ෂා කරගත යුතුය රැකී රක්ෂා රැකියා ස්ථානයේ උසස් නිලධාරීන් සමග හෝ තම ස්වාමියන් සමග අවුල් ඇතිවේ. එසේම තමා යටතේ වැඩ කරන සේවකයන්ගෙන් හා වැඩකරුවන්ගෙන් කරදර හා හිරිහැරද ඇතිවේ. අලුත් වැඩකට හෝ රක්ෂාවකට යාමට සිදුවේ. සමහර අවස්ථාවලදී කරන කියන රැකී රක්ෂාවලට තරමක් හොඳයි. ගෘහ ජීවිතය බලාපොරොත්තු අදහස් අනුන් සමග වූ ගිවිසුම් පොරොන්දුද වෙනස් වීමට ඉඩ තිබේ. පහසුවෙන් බේරුම් කරගත හැකිව තිබෙන අවුල් වියවුල් ආදිය පිළිබඳව ලොකු කරදරවලට පැටලිලිවලට පත්වේ. සුළුදේ ලොකුවට පත්වීමෙන් අමාරුවට වැටේ. මේවා වැඩිපුර සිදුවන්නේ ඉක්මන්කම හේතු කරගෙනය. මනුෂ්‍ය ගුණධර්ම හීනවී යන තරමක අවාසනාවන්ත කාලයකි. නරක සිරිත්වලට ඇබ්බැහිවේ. කේලම් ඕපදූප නිසා සිත් තැවුල් ඇතිවේ. පව්වැඩ කිරීමට සිතෙන කාලයක් වුවද අධිෂ්ඨානයෙන් කල් ගෙවූ හොත් එයින් වැළකීමට හැකිවන කාලයක් වනු ඇත. මේ කාලය තුළදී නරක මිනිස්සුන්ගේ ආශ්‍රයට වැටේ. නමුත් මේ අතරම කරන යම්කිසි වැඩකින් සැනසීමක් ඇති විය හැකි. ලද පමණින් සතුටු විය හැකි කාලය රසවත් කෑමබීම නිතර පාහේ ලැබෙන්නට පුළුවන්. වතුපිටි වගා කටයුතු දියුණු කරගත් පසු එයින් ලාභ ලබාගත හැකි කාලය. එහෙත් සතුරන් ඇතිවේ. ගෘහවාසීන් සමගත් අවට අය සමගත් අවුල් ආරවුල් ඇතිකර ගැනීමට සිදුවේ. නොතේරුම්කමකින් හෝ මෝඩකමකින් ඔවුන් සමග විරුද්ධ වීමට සිදුවේ. විශේෂයෙන් ඥාතීන් සමග අවුල් ඇතිකර ගනී. සිතට බය සහ තිගැස්සීම් ඇතිවේ. ගෙයින් කොටසක් අබලන් තත්ත්වයට හෝ දිරාපත්වීමට සිදුවේ. ගෙදර දොර සැප පහසුව තරමක අඩුවේ. මේ කාලය තුළ ගොඩනැගිලි වැඩට බැසීමට සුබ කටයුත්තක් නොවනු ඇත. දූදරුවන් ශිෂ්‍යයන් පිළිබඳව නොයෙක් ක්‍රමවලින් කරදරද පැටලිලිද දුෂ්කරකම් සහ ඔවුන්ගේ නඩත්තුව දුෂ්කර වේ. පැවිදි පක්ෂයේ අයට නම් මේ කාලයේදී තම ශිෂ්‍යයන් සිවුරු අතහැර යාම හෝ රෝගාබාධයකින් පෙළීමට නියමිතයි. දරු උත්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින ස්ත්‍රියකට ඒ පිළිබඳව තදබල අමාරුකම් සහ ශාරීරික අපහසුතා ඇති විය හැකිය. ජීවිතේ පවත්වාගෙන ආවා වූ හෝ අරමුණු කරගෙන සිටි හෝ කෙරීගෙන යන කටයුතු හෝ අදහස් නිවැරදි වූ ඍජු මාර්ගයකට ගමන් කර ගැනීමට උත්සාහ දරන කාලයක් වේ අධ්‍යාපනය.
ඉගෙනීමේ කටයුතුවලට බොහෝ බාධා ඇතිවිය හැකිය. එහෙත් වර්ෂය මුලභාගයේදී අධ්‍යාපන කටයුතුවල ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබුණි. ඉගෙනීමට පෙර තිබූ උනන්දුව අඩු වී යයි. සෞඛ්‍ය ශරීර අසනීප ගතිය මතුවේ. උණ ආබාධ ආහාර නොදිරවීමේ රෝග හා ලේ දෝෂ සාදන්නට පුළුවන්. ශරීරයේ තුවාල හෝ අර්සස් ආදී රෝගයන් හෝ මතුවන කාලයකි. අස්ති රෝග සෑදී හැකිය. ශුභ දවස් බදාදා බ්‍රහස්පතින්දා සුරාදා. ශුභ වර්ණය කොළ. ශුභ අංගය 2, 3, 5, 7. ශුභ මැණි 5, 5. දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ලග්න පලාපල ආපු සැනින් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. මෙම වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.